Net FM Lakshapati IQ Mitre. හවස පහයි විනාඩි 11 වලව IQ කුමරා කුමරිය තරඟයේ පවත්වන තුන්වැනි දිනේ තමයි අද දවස. මුලින්ම ආවා කුමාරයක්, ඊට පස්සේ ඒ දවසේදී කනවසම් කුමාරයෙක් ආවා. අද දවසේදීත් රූමත් කුමාරියක් ඇවිත් තිනවා මම දන්න විදිහට. ඇයත් නීතියට සම්බන්ධයිනේ, මන්ද මේක නීතිම වෙනවා. يعني නීති කුමාරා කුමරිය වගේ ගුරුත් යන්න පුළුවන්. එහෙම දැන්නත් පුළුවන්. අයිබුවන්. අයිබුවන්. අද දවසේදී IQ කුමරා කුමරි තරඟෙදී උපේක්ෂා ලියනගේ තමයි අවස්ථාව ලබා ගත්තේ. අද දවසේදී තරඟෙට එක්කාසුලා ඉන්න අපි ආරාධනා කරනවා FM 95 94.8 අපි වහන ඔබට දැන් Facebook Live ඔස්සේ අපිත් සමග එක්කාසු වෙන්න. මේ කුමාරි කවුද, කොහොමද තරඟ කරන්නේ, කොහොමද මේ තරඟේ ක්‍රියාත්මක වෙන්නේ කියන දේ දැනගන්න. උපේක්ෂා, මේ ඔක්කොටම කලින් myself මම කවුද කියන කටපාඩම් කරන්න ආවේ. හරි, විනාඩි කීපයක් දෙන්න කියන්න තියෙනවා. උපේක්ෂා මොනවද කරන කෙනෙක්ද, කොහොමද තරඟයට සම්බන්ධ වෙන්නේ? මම උපේක්ෂා උමයන්ගලී ලියනගේ. මම IQ කුමරිය තරඟයට සහභාගී වෙන්නේ පැප්ලියන් ප්‍රදේශයෙන්. මම දැනට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේට අධ්‍යාපන කටයුතු හදාරනවා. ඒව තමයි තියෙන්නේ. රැකියාවක් හැටියට මං ගිරුම් නිර්ධාරිණියක් විදිහට කටයුතු කරනවා. ඒ අතර IQ මීටරේ නොවරදාම අහනවා. හරි, දැන් වැඩ කරන තැන කටියට කියලා දාවේ මම මෙහෙම යනවා. ඔව් කියලා. හරි, ඒගොල්ලොත් බලන් ඉන්නේ. ඒගොල්ලොත් බලාගෙන අහගෙන ඇති. හරි, ගිනුම් කරන කටයුතුත් එක්කදී හවසටනේ ඔය වැඩ එන්නේ නේද? ඔව්, හවසට 3ට 3 මාට ඕකේ. එතකොට තරඟ යහන්නේ කොහොමද? තරංගය හනවා මම ඉයර්ෆෝන් එක. භාවිත වැඩපලේ අයිතිකාරයට කියන්න ඕන, ඔන්න හොරට වැඩ කරන ළමයි. මේ බාර බෝනස් ඕනේ. බෝනස් දෙන්න එපා, හොරට වැඩ කරන්න. හරි, අද දවසේදී IQ අභියෝගයේ බාරගත්තා උපේක්ෂා. තරංග නීති රීති ඔක්කොම දන්නවා. ඊයේ සහ පෙරේදා මේ වීඩියෝස් හැම එකක්ම අපිටත් වඩා හොඳට උපේක්ෂයන් ඇහුවනම් දන්නවා. කටපාඩම් කරලා තියෙන ඒවා. අපි තරංගය ආරම්භ කරන ලෑස්ති. ප්‍රශ්න නැහැනේ අපෙන් අහන්න මොකද තරංගෙට කලින්? එහෙනම් අපි ආරම්භ කරන්නේ අද දවසේ IQ කුමරා කුමරි තරඟේ උපේක්ෂාගේ පළමු අටය. මෙන්න පළමු ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ, මේක ඉතාම සරල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් කතාවට කියනවනේ ඉහේ කුමක් පිපුණා වගේ කියලාද කියන්නේ? මලක් පිපුණා වගේ. මලට අපි ඉංග්‍රීසියෙන් කියනවා flower. flower කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට අන්තිමටම ලියවෙන ඉංග්‍රීසි අකුර වෙන්නේ ශ්‍රී ලංකා කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට දෙවෙනි යුගයේ මොකද්ද අපේ රටේ? පොළොන්නරුවේ දළදා මාලිගාවක් කරවූ මුල්ම රජතුමා තමයි පළමුළු විමලධර්ම සූරි. විජේබාහු රජතුමා තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. මේ කෙනත් අධිරාජ්‍යයක් රජ කෙනෙක් එහා ගිය කෙනෙක්. මේ අකිහිතෝ අධිරාජ්‍යය ඉන්නේ මොන රටේද? ජපානේ. මේ මාසේ අකිහිතෝ අධිරාජ්‍යය හම්බුණා එක්තරා රටක ජනාධිපතිවරයෙක්. මොන රටේ ජනාධිපතිවරයාද? මේ ගැන සෑහෙන ප්‍රවෘත්ති පළ වුණා. මේ රට දන්නවා. තප්පර 10 තියෙන හැබැයි. කාලෙකටද? ඉන්න රට වෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමයි මේ මාසෙදී අකීතෝ අධිරාජ්‍යවරයා හම්බුනේ. හරි, ශ්‍රී ලංකාවට අමතුමක් ගන්නකොට ජාත්‍යන්තර දුරකථන කේතාංකයක් තියෙනවා. මොකක්ද? 94. ධන 91 මොන රටටද? ඉන්දියාවට. උත්තරේ නිවැරදි. පළවෙනි වටේ විදිහට නිමාවට පත්වෙනවා. හොඳ තරගයක් හැබැයි ලබා දුන්නා. තුනක් කරදර. ලකුණු 7ක් ලබා ගන්නවා 10. තාම මේ තරඟේ පටන් ගත්තා විතරයි. හරි, ලකුණු එකතු කරගන්න තව වට දෙකක්ම ඔන්න උපේක්ෂාට ඉතර වෙලා තේනවා. බලමු මේ උපේක්ෂා ඉදිරි තරඟ වට වලට කොහොම උත්තර දෙයිද කියලා. පළවෙනි වටේ මේ ආකාරයෙන් නිමාවට පත්වෙද්දී තව වට දෙකකින් උපේක්ෂා ලබා ගන්නා වූ ලකුණු තත්ත්වය මත උපේක්ෂාට හැකියාවක් ලැබෙවි අවසන් තිදෙන අතරට සමහරක් විට සම්බන්ධ වෙන්නට. ලක්ෂපති IQ මීටරේ.
පහයි විනාඩි විසි හතයි දැන්වලාව අප ලෑස්තේ මේ අද දවසේ අයිකෝ කුමරා කුමරිය තරගයට සහභාගි වෙලා ඉන්න අයිකෝ කුමරියගේ උපේක්ෂගේ දෙවැනි වටේ තරගය ආරම්භ කරන්න දෙවැනි වටේ තරගය ඇවිල්ලා මේ ටිකක් වෙනස් විදිහේ තරගයක්නේ චදමාන් අපි වාශිය අයිකෝ කුමරා සහ කුමරිය තරගය වෙනුවෙන් තමයි මේ තරග වටේ නිර්මාණය කරලා තියෙන්නේ මෙතනදී අපි එකට නමක් දීලා තියෙනවා අයිකෝ ටෝක්ස් කියලා අපි ලබා දෙන මාතෘකාවක් යටතේ කොච්චර දුරට හිතලා කතා කරන්නේ ඉමජිනේෂන් කියන එක කොයි තාක් දුරට තියෙනවද කියන කාරණේ හොයා බලන්න අපි මේ තරඟ වටේ ක්‍රියාත්මක කරනවා මෙතනදී ලකුණු දෙන එක වාශිවත් මමවත් නෙමෙයි කරන්නේ බොහොම විවෘතයි බොහොම විනිවිදයි ඒ දැනුවෙන් අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සම්නිවේදන අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහත්මයාට බොහොම සතුටින් මේ ආරාධනාව බාරගත්තා. ඊට පෙර දවස් දෙකේම අපිත් එකතු වුණා. අද දවසේදී තායිබෝවන් කියලා පිළිගන්නවා. තායිබෝවන් වාසී සුබසන්දාවක් ඒ වගේම චන්දි වාසී සුබසන්දාවක් ඔබට. තායිබෝවන් ධම්මික මහත්මයා අද දවසේ ඔබේ ෆිනිෂ් එක බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා වගේම මාතෘකාව මොකද්ද කියලා බලාපොරොත්තු වෙන දැන් උපේක්ෂා අපිත් ඉන්නවා. උපේක්ෂා මේ තරඟ වටේ ගැන දන්නවනේ. IQ Talks අප්‍රාණු පහක් ඔබට ලබා දෙනවා. ඒ 95ක කාලය තුනත ඔබ කොයිතරම් දුරට මාතෘකානුකූලව දෙයක් හිතලා කතා කරනවාද කියන එකයි අපි බලන්නේ. හරි, ලෑස්තිනේ. ලෑස්ති. අපි අද දවසේදී උපේක්ෂාට ලබා දෙන මාතෘකාව වෙන්නේ උපේක්ෂා මේ ලෝකේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ලැබුණොත් කවුද වෙන්නේ මොනවද කරන්නේ. ඕක තමයි උපේක්ෂාගේ මාතෘකාව. අපි දැන් සූදානම් කාලය ගණනය කිරීම ආරම්භ කරමු. IQ Talks within 95 seconds. මට මේ ලෝකේ ජනප්‍රියම පුද්ගලයෙක් වෙන්න ලැබුණොත් මම වෙන්නේ ඇමරිකාවේ ජීවත් වෙච්ච ඉතාමත් චරිතවත් ජීවිතයක් ගත කරපු 16 වන ජනාධිපති විදියට කටයුතු කරපු ඒබ්‍රහම් ලින්කන් මහතා. මොකද එතුමා නීතිඥවරයෙක් වගේම රටට ගොඩක් ලොකු සේවයක් කරලා මියදුනා. වහල් මිනිසුන් වෙනුවෙන් කෙරී සිටලා වහල් මිනිසුන් වෙනුවෙන්ම කටයුතු කළා. තමන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතුවේ නැහැ. ඒ මිනිසුන්ගේම යහපැවැත්මට කටයුතු කළා මියදුනා. හැබැයි දැන් වහල් භාවය කියන එක ලෝකේ බොහෝ රටවල වහල් භාවය නැතුණාට වහල් භාවය වගේ නොයෙකුත් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඕනම සමාජයක. වහල් භාවය නැති වුණත් දුප්පත්කමින් අසරණ මිනිස්සු ඉන්නවා. සමාජ පීඩිත නොයිකාකරින් වෙන්න පුළුවන්. ළමයින්ට ළමා අපචාර සිදු වෙන්න පුළුවන්. කාන්තා හිංසනයන් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. වහල් භාවය නැති වුණත් සමාජයේ ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙනවා. පීඩිත වෙන්න මිනිස්සු සමාජයේ මිනිස්සු පීඩිත වෙලා තියෙනවා මේ විදිහට. මොකද කරන්නේ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ? මම ඒබ්‍රහම් ලින්කන් වුණත් ඒබ්‍රහම් ලින්කන් කරපු දේවල් ගොඩායි මට කියන්න මෙතන. ඒ කාලේ මදි ඒබ්‍රහම් ලින්කන් ගත කළ ජීවිතය ගත කරන්න මම උත්සාහ කරනවා. ඒ වගේම ඒබ්‍රහම් ලින්කන් මහතා ගත කරපු ජීවිතයේ තියෙන ආකල්පමේ දේවල් මම මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරනවා. මොකද අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු හිතන පතන විදිය ගොඩක් වෙනස්. ඒ හිතන විදිය වෙනස් කරන එකත් ලේසි නෑ. ඒ හිතන විදිය වෙනස් කරන එකත් ලේසි නෑ. මේකට ලකුණු දෙන එකත් ලේසි නෑ. අපි ඒ අපහසු වැඩේ හේරත් මහත්මයාටම බාරද? ඔව්, උපේක්ෂා අද තුන්වැනි තරගකාරිය තුන්වැනි තරගකාරියන් වදේ වශයෙන් ගත්තොත් දෙවැනි තරගකාරිය ලේදන් ආයික කුමරිය විදිහට ඉදිරිපත් වෙනවා. උපේක්ෂාට ලැබුණු මාතෘකාව උපේක්ෂාරි ලස්සනට බාරගත්ත ලින්කන් කියලා කියන ඇත්තරම දේශපාලන ඉතිහාසයේ එක්තරා විදිහකට ගත්තොත් එම බල කණුවක්. ඔහු දේශපාලඥයෙක් විතරක් විදිහට විතරක් නෙවෙයි ලෝකේ ජනප්‍රිය වෙන්නේ. ඔහු ඊට වඩා එහා ගියපු ඉතාම ලස්සන චින්තකයෙක්, දාර්ශනිකයෙක්, ඔහු සාහිත්‍යතරේ කලාකරුවෙක්. එතකොට මේ දේවල් එක්ක තමයි ඔහු ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඉතාම සුවිශේෂී නාමයක් දිනාගන්නේ. හැබැයි උපේක්ෂා මං ගහගෙන හිටපු විදිහට උපේක්ෂා නීතිය පිළිබඳවත් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක්, සාහිත්‍ය පිළිබඳවත් හදාරමින් ඉන්න කෙනෙක්. ඒ වගේම එතකොට ලින්කන් වගේ චරිත හදාරීමත් ඒ යටතේ යම් ප්‍රමාණයකට වැදගත්කමක් වෙනවා. උපේක්ෂාගේ තෝරගැනීම ඉතාම හොඳයි. ලින්කන් වගේ කෙනෙක් වෙන්න උත්සාහ දැරීම ඉතාම හොඳයි. ලෝක දේශපාලනයට ලින්කන්ලා වර්තමානයේ ඕන වෙන අවශ්‍ය වෙන කාලයක් මේක. හැබැයි ලින්කන් වෙලා උපේක්ෂා ලින්කන් වුණා නම් උපේක්ෂා මොනවද කරන්න කියන කාරණාව තමයි චන්දිමාල් දෙවනියට ඇගෙන නෙහුවේ. ඔව්, ඒක තමයි වෙන්නේ. මොනවද කරන්න කියලා. ඔව්, එතකොට උපේක්ෂාගෙන් දෙවනිවත් යම් extra කෙනෙක්ට චන්දිමාල් නැවතත් අහනවා මොනවද කරන්න කියලා. හැබැයි ලින්කන් කරපු දෙයට එහා ගිය පුදයක් හෝ ලින්කන් කරපු දෙයට නොකරපු දෙයක්
ඔක්කො කරන්න උපේක්ෂාට පුළුවන්කම තිබුණා නම් ඇමරිකානු ජනාධිපතිවරයා විදියට පත් වෙලා ඒ නාමය Tamanට අරූඪ කරගන්න. ඒක කියන එක තමයි අද අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව. නිර්මාණශීලීව ඇයට මේ සම්ප්‍ර අනුපහ ගොනු කරගන්න තිබුණේ ඒ කාරණාවට. අපි මං හිතනවා ඒ පිළිබඳව ඇය දරු උත්සාහය ටිකක් අසාර්ථක වුණා කියලා හිතෙන්නේ මට. හැබැයි ක්ෂණිකව ඒකේ තෝරා ගැනීම ඉතාම හොඳයි. නමුත් එතනින් එහාට ඇයට යන්න ඇය දරු උත්සාහය ලින්කන් වුණා නම් මම මොනවද කරන්නේ කියලා සිතුවිල්ල තුල ඉඳගෙන අදහස් ඉදිරිපත් කිරීමේදී යම්ම පොහොසත්කමක් දැක්වුවා කියලා මගේ අදහස. එනෝ මට අද උපේක්ෂාට දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ලකුණු 4යි. දෙවෙනි තරග වටේදී ලකුණු 4ක් උපේක්ෂා ලබා ගන්නවා. අද දවසේ දේත මේ IQ Talks ඒ කතා බහ කොහොමද ඒ මාතෘකා ඒ විනිශ්චය ලබා දුන්න ධම්මික බණ්ඩාර හේරත් මහත්මයාට බොහොම ස්තුතියි. හොඳයි, ඔබ කලින් වටේදී ලකුණු 4ක් ලබා ගන්නවා. මේ වටේදී ලකුණු 4ක් ඔබට ඔක්කොම එකතු වෙනවා. දල හරි, ලකුණු 11ක් දැනටමත් ලබාගෙන තියෙනවා. තව ලකුණු 10ක් ඔබට අපි ලබා දෙන්න සූදානම් වෙනවා. ඔබ IQ පාවිච්චි කරලා කොච්චර ගණීද කියන කාරණේ කොහොමදයි. හරි, එහෙනම් අපි ආරම්භ කරමු 3 වෙනි වටේ. හ්ම්. දැන් මොන තරග නීතිද? මේකේ මෙන්න උපේක්ෂාගේ 3 වටේ පළවෙනි ප්‍රශ්න. උපේක්ෂා මේක එක්තරා දෙයක්. මේ දේ අවශ්‍ය දේ තබා ගනි, අනවශ්‍ය දේ ඉවත් කරන්න. ඒ වගේම අනවශ්‍ය දේ තබා ගනි, අවශ්‍ය දේ ඉවත් කරන්න. මෙහෙම කරන්නේ මොකද්ද කියලා අපි අහනවා. අයිමත් ප්‍රශ්න කියනවා. එක වස්තුව අවශ්‍ය දේ තබා ගන්නවා, අනවශ්‍ය දේ ඉවත් කරන්න. අනෙක් වස්තුව අනවශ්‍ය දේ තබා ගන්නවා, අවශ්‍ය දේ ඉවත් කරනවා. උත්තර දෙකක් තියෙනවා මට. මේ කියන්නේ එනේරේ සහ කුල්ල ගැන. දෙවෙනි උත්තරේ මේ කියන්නේ කුල්ල සහ නෑඹිලිය ගැන. අවශ්‍ය දේ තබා ගනි, අනවශ්‍ය දේ ඉවත් කරයි. අනවශ්‍ය දේ තබා ගනි, අවශ්‍ය දේ ඉවත් කරයි. පළවෙනි උත්තරේ එනේරේ සහ කුල්ල, දෙවෙනි උත්තරේ කුල්ල සහ නෑඹිලිය. අත්තර 10යි කියන්නේ මෙහෙම වෙන්නේ උත්තර දෙකක් තියෙනවා. එක පෙනීරේ සහ කුල්ල, දෙක කුල්ල සහ නෑඹිලිය. කුල්ල සහ නෑඹිලිය එකයි උපේක්ෂා කියන උත්තරේ. ගෙදර දේවල් ආන ගමත කරමු. නීති ශිෂ්‍යාවක් එන්න මේකයි ඔබෙන් අහන දොළොස්වෙනි ප්‍රශ්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ප්‍රථම අග්‍රාමාත්‍ය වෙන්නේ එක සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක, දෙක රණසිංහ ප්‍රේමදාස. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍ය වෙන්නේ එක සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක, දෙක රණසිංහ ප්‍රේමදාස. අපි කාට ගැන හිතමු? සම්ප්‍රදායක් අපිට තියෙනවා. පළවෙනි උත්තරය සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක කියලා කියන්නේ. ඒකයි උපේක්ෂා ලබා දෙන උත්තරේ. දැන් නීති ඉගෙන ගන්නවා. නීති ඉගෙනගෙන මේ කාරණේ වැරදි නම් අනාගතයේ දවසක අපිට නැත්තා. මේක වෙන්නේ 1976 සැප්තැම්බර් 7 වෙනි තමයි වර්තමාන ක්‍රියාත්මක වෙන මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ. 1976 සැප්තැම්බර් 7 වෙනි. ඒ අනුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථයේ පත්වුණු ප්‍රථම අග්‍රාමාත්‍ය තමයි රණසිංහ. 1972 අනුක්‍රම ව්‍යවස්ථාවෙන්නේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජය.
සිංහල සිනමාවේ ගීත අඩංගු නොවු චිත්‍රපටිය වෙන්නේ එක ගැටවරයෝ දෙක ගම්පෙරළි. මොකද කියන්නේ? සිංහල සිනමාවේ ගීත අඩංගු නොවු චිත්‍රපටිය එක ගැටවරයෝ දෙක ගම්පෙරළි. ගම්පෙරළිය කියන උත්තරේ ලබා දෙන්නේ. උත්තරේ නිවැරදි මෙන්න 14 වෙනි ප්‍රශ්නය. ඒක හරි. එතන hina එයාට දෙක. අදුනහම මූණ එල්ල ගන්නවා වගේ නෑ. හරි, අපි යන්නේ 14 වෙනි ප්‍රශ්නයට. මේ අතරින් තැලෑටික් කොවන්නේ එක ඉරිවේරිය දෙක ඉරුවාරදේ. දැන් නොවන්නේ. එක ඉරිවේරිය දෙක ඉරුවාරදේ. බලන්න නොවන්නේ. ඔව් ප්‍රශ්නේ. ඉරුවාරුදේ. ඉරුවාරුදේ කියලායි කියන්නේ. මේ කොළඹ නගරය කොළඹ එකේ සිට කොටස් කීයකට බෙදලා තියෙනවද? එක කොටස් 12කට, දෙක කොටස් 15කට. මොකද දෙතේ? කොළඹ නගරය කොළඹ එකේ සිට කොටස් කීයකට බෙදා තිබෙනවද? එක කොටස් 12කට, දෙක කොටස් 15කට. ඉන්නේ පැපිලියනේ හොඳටම දැනගන්නවා. හදිස්සියේ. කොළඹ කොටස් කීයක් තියෙනවා? සම්මියනම් සෝන් කියලා මේ ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. හතර 10 ගත බැරි. 10. 10 කියන උත්තරය. 12ක් කියලායි කියන්නේ. You lost 10,000 rupees. හරි, 15 වෙනි ප්‍රශ්නෙත් අපි අහුවා. දැන් 20,000 අඩු කරගෙන තියෙනවා උපේක්ෂා ලක්ෂය. කොටස් 15කට බෙදෙනවා. ඒකෙන් කොළඹ එක කොටුව එහෙම ඉඳන් ගත්තාම 15 වෙනකම් මේක යනවා මෝදර මට්ටම. එවෙනකම්. හරි, දැන් ඉදිරි ප්‍රශ්න ටිකට අපි යමු. 80,000 කටේ තියෙනවා. මේ ප්‍රශ්න තුනේ ඉදිරි ප්‍රශ්න තුනේදී උත්තර හතරක් දෝනි, උත්තර දෙකක්. දෙකක් අරගත්තොත් 20,000 අඩු වෙනවා. වැරදුනා. ඔව්. හරි, මෙන්න 16 වෙනි ප්‍රශ්නය. උපේක්ෂා මේ අතරින් වායුවක් නොවන මූලද්‍රව්‍ය වෙන්නේ එක ආගන්, දෙක බෙරිලියම්. මේ අතරින් වායුවක් නොවන මූලද්‍රව්‍ය වෙන්නේ එක ආගන්, දෙක බෙරිලියම්. දෙකක් වායුවක් නොවන මූලද්‍රව්‍ය වෙන්නේ එක ආගන්, දෙක බෙරිලියම්. කාලෙනම් ගත වෙලා ඉවරයි උපේක්ෂා. බෙරිලියම් කියන උත්තරේ ලබා දෙන්න. මෙන්න 17 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක වෙන වෙනම දන්නවද? මෙන්න ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නේ කියලා ඉවරුනහම මම උත්තරේ කියන්න ඕනේ නැහැ. හැබැයි හිතලා එක සැරේ උත්තරයක්. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් ඇති පළාත් ගණන වෙන්නේ 1 4 2 ඊට වඩා වැඩි. දෙකේවා කියතියි. ප්‍රශ්නේ අයිමත් ඉදපත් කරන්න. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් ඇති පළාත් ගණන වෙන්නේ 1 4 2 ඊට වඩා වැඩි. 4. 4 කියන උත්තරේ ලබා දෙන්නේ. අපි ගණන් කරමු ඊට වඩා වැඩි කියන උත්තරේ අපිට ලබා දුන්නා. එතකොට ලංකාවේ ඔක්කොම පළාත් කීයක් තියෙනවද? පළාත් 9යි. පළාත් දිස්ත්‍රික්ක 25. දිස්ත්‍රික්ක 25. එතකොට ඔය 4 ගණන් කළේ කොහොමද? දෙකේව තියෙනවා දිස්ත්‍රික්ක 4ක්. උතුර පළාත් 5ක් තියෙනවා දිස්ත්‍රික්ක. අපි ප්‍රශ්නේ අහුවේ නෑ ඔබෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් පමණක් ඇති පළාත් කීයක් තියෙනවද කියලා. හැම පළාතකටම දිස්ත්‍රික්ක දෙකක් හෝ එතකොට ගත්තාම පළාත් ගාන 4කට වඩා නම් වැඩි. ඔබ දුන් උත්තරේ නිවැරදි උත්තරේ නොවේ. හරි, අයි බැහැ
හැම පලාතකටම දිස්ත්‍රික්ක දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙනවා කියලා කියනවා. හැම පලාතකටම දිස්ත්‍රික්ක දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙනවා. ඇහුවේ ප්‍රශ්නේ දෙකක් තියෙන අපි ඇහුවේ දිස්ත්‍රික්ක දෙකක් ඇති පලාත. දිස්ත්‍රික්ක දෙකක් පමණ. ඕ එහෙනම් දිස්ත්‍රික්ක දෙකක් විතරක් ඇති පලාත ගන්න. නෙමෙයි ඔබෙන් කියනවා. හරි කලින් 80,000ක් තිබ්බා දැන් 20,000ක් අඩු වෙලා තියෙනවා රුපියල් 60,000ක් තියෙනවා 60,000 5ක් අපි යන්න කලින් අපේක්ෂණ දෙනවා දැන් ගන්න කියලා රුපියල් 3,000යි මැජික් මිරර් පැත්තේ යන්න පුළුවන් යම් ගිහින් බලමු වෙනසක් නම් වෙන්නේ නැහැ රුපියල් 3000ක මුදලක් තමයි අද දවසේදී උපේක්ෂා දිනා ගන්න. හරි රුපියල් 3000ක් දිනා ගන්නවා ඔබේ ලකුණු සංඛ්‍යාව මත ඉති කාර්යාලයේ තියෙන ලක්ෂපති IQ meter Facebook fan page එකේ ඉදිරි දවසේ කරනවා. වේවි. මොකද හිතන්නේ තරගය? තරගය ගොඩක් හොඳයි. මම කලබල වුණා වැඩි. හරි කමක් බලමු. ඉදිරියට සහභාගී වෙන IQ කුමාරියන්ගේ IQ මට්ටමත් අනුව ඔබට දෙවෙනි වටේට, ඒ කියන්නේ අවසන් වටේට යන සුදුසුකම් ලැබෙවිද කියලා. ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අද දවසේදී